ඊළඟට බදු ගැනවා කතා කර. ලංකායි බදු බජට් එක ගත්තොත් එහෙම 82ක් වක්‍ර බදු, 18ක් ඍජු බදු. ඕක අතිශය අමානුෂික ක්‍රමයක්, මාරම අමානුෂික. හිතන්න මම දවසකට 10,000ක් හොයනවා. එතකොට මම මාසෙකට 1,03,000ක් හොයනවා. මිඩල් ක්ලාස් මිනිස්සෙක්. ඔයා දවසකට හොයන්නේ 1,000යි. මාසෙකට 30,000යි. හොඳටම දුප්පත් මිනිස්සෙක්. හොඳද? සීනි කිලෝ එකක් තියෙනවා. සීනි කිලෝ එකක් රුපියල් 100යි. ඔයත් ගන්නෝ කිලෝ එකක්, මාත් ගන්නෝ කිලෝ එකක්. මට 10,000ක් හම්බුණා කියලා සීනි කිලෝ 10ක් මට ඕනේ නැහැ නේද? ඔය සීනි කිලෝ එකෙන් රජය ගහනෝ රුපියල් 100ක බද්දා. මේ වක්‍ර බදු. ඔය වැට් වගේ නමන 100 රුපියල් 100ක බද්දක් තියෙනවා සීනි කිලෝ එකට. ඒ CEO ආගේවල රුපියල් 200කට සීනි කිලෝ එක ගෙදර ගෙනියනවා. මාත් ගෙනියනවා 200කට සීනි කිලෝ එක ගෙදර. ඔයාගේ බදු බර 10%යි. 1000ෙන් 100ක්. මගේ බදු බර 1%යි. හරිද? වැරදි. පට්ට වැරදීනේ. රජේ බදු ආදායම රුපියල් 200යි. ඕක වෙනුවට ඔයාගේ ආදායමිනුත් 5%ක් රජේ ගන්නවා. හම්බ කරපු ගමම. හොඳද? රුපියල් 50ක් වා රජයට දෙනවා. සීනි කිලෝ එක 100ට අරන් ගෙදර යනවා. දැන් ඔයාගේ ටෝටල් කෝස්ට් එක 150යි. මම හම්බ කරපු ගමන් 5%ක් රජයට දෙනවා 500ක්. මම අරන් යනවා රුපියල් 100ට සීනි කිලෝ එක. හොඳද? දැන් ඔයාගේ කලින් කෝස්ට් එක රුපියල් 50ක් අඩු වුණා. මම මගේ දැන් අපි දෙන්නගෙන් බදු බර සමානයි 5%යි. හොඳද? මටත් බදු බර 5%යි, ඔයාටත් 5%යි. දැන් රජේ බදු ආදායම කීයද? රුපියල් 550යි. රජේ බදු ආදායම දෙගුණයක් කරගන්න පුළුවන් වුණා අර වක්‍ර බදු වලට වඩා ඍජු බදු ගහලා. අපි ඍජු බදු වලට අපි එන්න ඕන. ඍජු බදු ලංකාවේ තියෙන්නේ 18%ක් ඍජු බදු, 82%ක් වක්‍ර බදු. ඕක හරිනම් සමාන්තර විශ්වයක තමයි. හොඳද? 80%ක් ඍජු බදු වෙලා 20%ක් වක්‍ර බදු එන්න ඕන.